මේ යාල් ටීවී ආයතනයේ යාල් දිවස වැඩසටහනයි. ඔන්න අපි ඔබට අද දිනේදී ඉදිරිපත් කරන්නට යන්නේ ඔබට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය මොන වගේ ඵලයන් ඇති කරනවද කියන කාරණාව. ඉතින් අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඔබට කොයි විදිය ඵලාපලයක් ඇති කරයිද ඔබට කොයි විදිය ඵලයකට යන්නට පුළුවන් වේද කියන කාරණයයි අපි අද දිනේදී ඔබත් සමග සාකච්ඡා කරන්නට මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබගේ මේ අලුත් අවුරුද්දත් එක්ක එහෙම නැත්නම් මේ ගස් කොළන් අලුත් වෙලා සියලු පරිසරය බොහොම සුන්දර වෙලා සියලු දේම අලුත් වෙලා මේ යන වසරේදී එහෙම නැත්නම් මේ සූර්යයා පව අලුත් ගෙදරකට ගිහිල්ලා බොහොම ජව සම්පන්නව අපිට මේ අලුත් අවුරුද්දට බලය දෙන මේ අලුත් අවුරුද්දේදී ඔබට ඉතාමත්ම යහපත් ඵලයන් දෙන තත්වයන් ග්‍රහයන්ගේ ඇති කරන තත්වයන් එක්ක අපි සාකච්ඡා කරන්නටයි මේ සූදානම් වෙන්නේ ඔබට කොයි විදිය තත්වයක්ද ඇති වෙන්නේ කියන කාරණාව. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔබට තියෙන විවිධ නම් සාදා ගන්න අවශ්‍යතා නිවාස දෝෂ කැඩීම් බිඳීම් වල නැතුව ඔබට කරගන්න අවශ්‍යතාවයන් තියෙනවා කේන්දර දෝෂ මග හරවන්නට එහෙම නැත්නම් ඒවට කරන්නට ඕනි ප්‍රතිකාරම දැනගන්න අවශ්‍යතා ඒ සියලු අවශ්‍යතාවයන් ඔබට ගෙදර ඉඳන්ම කරගන්නට පුළුවන් එහෙම නැත්නම් කොහෙවත් ඇවිදින්න නැතුව කරගන්නට පුළුවන් තිරේ දිස්සනම් කියන WhatsApp පණිවිඩයක් යොමු කරලා. ඉතින් 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:41ට අදාළ තත්කාල කේන්දරයේ ග්‍රහයන් ඉන්න නැකත් පංචාංගයේදී ලග්න හෝරා ආදී මේ සියලු දේ පිළිබඳ අවධානය යොමු කරලා අපි ඔබට මේ සුවිශේෂී ඵලාඵල ඉදිරිපත් කරන්නේ. ඒත් එක්කම තත්කාල කේන්දරේ බැලුවට පස්සේ 22 වෙනි දර්කානාධිපති කුජ බාධක ග්‍රහය ශනි 64 නවංශාධිපති චන්ද්‍ර මාර්ක කුජ ඉතින් ඒ සියලු කරුණු කාරණා ඔබට සලකා බැලලා තමයි මේ ඵලාඵලය සකස් කරලා තියෙන්නේ. අමාත්‍ය කාරක ආත්ම කාරක විශේෂිත අවධානය යොමු කරලා මේ ඵලාඵලය ඔබට හදලා තියෙන්නේ. ග්‍රහ මාරු විශේෂයෙන්ම අවධානය යොමු කරලා තිනවා. ග්‍රහණ ගැන අවධානය යොමු කරලා තිනවා. ග්‍රහ යුද්ධ ගැන අවධානය යොමු කරලා තිනවා. මේ සියලු දේම කැටි කරලා තමයි මේ ඵලාඵලය ඔබ වෙත ගෙනෙන්නේත් එක්කම ග්‍රහයන් ඉන්න නැකත් තියෙනවා. ඔන්න ඒව ගැන විශේෂිතම අවධානයක් යොමු කරලා තිනවා. උපන් නැක මේ ඵලාඵලය අනුව ඒ කියන්නේ ඔබගේ උපන් නැකත් ඵලාඵලය ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනි ඔබගේ ජන්ම පත්‍රය අනුව කියන කාරණාව විශේෂයෙන් මේ ගැනත් මතක් කරන්නට ඕනි. ඉතින් අපි බැලුවර පස්සේ මේ ග්‍රහයන් ඉන්න පාද යන එක නැකත් පාද තියෙනවා. ඒ වගේමත් පවා අපි විශේෂිත අවධානය යොමු කරලා උදාහරණයක් විදිහට මේ පුවපුටුප නැකතේ තුන්වෙනි පාදේ නෙප්චුන් ඉන්නවා. යුරේනස් ඉන්නවා බෙරන් නැකතේ දෙවන පාදේ. ඉතින් මේ වගේ මේ රවි ඉන්නවා රේවතී නැකතේ හතරවෙනි පාදේ. ඉතින් ඒ වගේමත් අපි විශේෂිත අවධානයක් යොමු කරලා මේ ඵලාඵලය හදලා තියෙන්නේ. ඒත් එක්කම උපත් අවස්ථාවේදී ජන්ම කේන්ද්‍රයේ ඉන්න ග්‍රහයන් ඉන්න නැකත් ඵලාඵල සංශෝධනය අඩු කරන්නට පුළුවන් වැඩි කරන්නට පුළුවන්. ඒ නිසා ඔබ වඩාත්ම උචිත වෙන්නේ ඔබගේ පුද්ගලික කේන්දරය අනුව මේ ඵලාඵල කොයි විදිහට අඩු වෙනවද වැඩි වෙනවද කියන කාරණාව දැනගන්න උපන් දිනේ උපන්ලා උපන් ස්ථානයේ කියන කරුණු ලබා දීලා ඒ අනුව කොයි විදිහටද මේ ඵලාඵල සංශෝධනය වෙන්නේ කියන කාරණාව දැන කියා ගන්නට. එහෙනම් අපි බලමු ඔබට කොයි විදිහටද මේ අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂය බලපාන්නේ කියන කාරණය. අපි බලමු මානකත් ලාභීන්ට කොහොමද තත්වය ඇති කරන්නේ කියලා. පෝෂික යෝනි නුග වුක්ෂ නාඩි අන්ත්‍ය මානකත් ලාභීන්ගේ ඔන්න නැවතුණු වැඩ කටයුතු ආරම්භීමට හැකි. ඒ කියන්නේ නැවතිච්ච වැඩ කටයුතු නැවත ආරම්භන්නට පුළුවන් වසරක් විදිහට ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබගේ ඒ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී ඒ සඳහා ඔබට බලය තියෙන ඔබට ශක්තිය තියෙනවා. ඉතින් එවැනි වසරකුයි ඔබට උදා වෙන්නේ මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේදී. විදේශගත අධ්‍යාපන බලය යහපත් වන තත්ත්වයකට පෙන්නුම් කරනවා. ඉතින් ඔබ විදේශගතව නම් අධ්‍යාපනය ලබන්නේ ඕන ඔබට ඉතාමත්ම යහපත් බලයන් සහිත වූ වසරක් විදියටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය පෙන්නුම් කරන්නේ. ඒ නිසා විදේශගතව අධ්‍යාපන ලබන අයට ඉතාමත්ම යහපත් වන ඉතාමත්ම සුභ ඵලයන් වලට යන්නන පුළුවන් වසරක් විදියට පෙන්නුම් කරනවා. අනපේක්ෂිත ආදායම් ක්‍රම හමු වන වසරක් විදිහට පෙන්නුම් කරන ඔබ අපේක්ෂා නොකළ ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු නොවු ආදායම් ක්‍රම ඔබට ළඟා වෙන ඔබට ළඟා ඒවට යන්නට පුළුවන් වසරක් ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ එවැනි ආදායම් ක්‍රම. නමුත් ඔබට ඒවට යන්නට පුළුවන් වසරක් විදිහට ඔන්න පෙන්නුම් කරනවා. ඊළඟට අපි යොමු වෙන්නේ අපේ පුවපල් නැකත් ලාභින්ට කොහොම වේද මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය කියලා කතා බහ කරන්නට. මූෂික දෙන යෝනි කැල වුක්ෂ මධ්‍ය නාටි. ඉතින් අපි බලමු අපේ පුවපල් නැකත් ලාභීන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂයේ කොයි විදිය ඵලයක් ඇති කරයිද කියන කාරණාව.
वास्तु दोष बलपैम अतिवन वसरा कृतिर उन्न पेन्नु करनेगेन उबगे निवासे थीन वास्तु में वपसरे थीन यम्यम दोष में तत्त्वयन उन्नी उबट बलपैम अति करन एवा क्रिया करन वसरा कृतिर पेन्नु करन थी एनिसा उब कल युत्ते एवा निवरदी करगन बहुम यहापत जीविते गेवन्नट उबट वपसरी निर्माणे कर गनीम इति एनिसा एवा निवरदी कर गनीम पिलिबंदव यम अवदानय वेडी अवदानय क्रम करला उब सतुटेन सिटिन्नट कटयुतु करन्न එතෙක්ම යහපත් ආදායම් මාර්ග හා ජලය ආශ්‍රිත රැකියා ආදායම් ඉහළ යනවා. ඔබ යහපත් නම් ඔබගේ ආදායම් මාර්ග නිර්මාණය කරගෙන තියෙන්නේ ඔනේ ඒවායේ ප්‍රගතියක් ඇති වෙන. එතෙක්ම ජලය කියලා මම අදහස් කරන්නේ දීවර රැකියාව ඒ තියෙන ඒ වගේ විවිධ ජලය ආශ්‍රිත වරස්සා තියෙනවනේ. ඒ වගේ කරන රැකියාවල ඔන්නේ විශේෂ ප්‍රගතියක් යහපතක් ඇති වෙන ස්වභාවයක් පෙන්වුම් කරනවා. ඥාතිකුගේ දේපල උරුම වෙන වසරක් ඉදිරියට ඔබට පෙන්වුම් කරනවා. ඒ කියන්නේ ඔබගේ ඥාතියෙක්ගේ ඔබට දේපලක් ලැබෙන්නට නියමිත. එහෙම නැත්නම් ලැබෙන්නට හැකියාව තියෙන. ඉතින් එවැනි තත්වයකුත් පෙන්වන වසරක් විදියට ඔබට පෙන්වුම් කරනවා. ඊළඟට අපි යොමු වෙන අපේ උත්පන්න නැගත්ලාභීන්ට කොයි විදිය වසරක් වේද මේ අලුත් අවුරුද්දත් එක්ක උදාමන වර්ෂය කියලා කතා බහ කරන්නට. මනුෂ්‍ය ඝන පූර්ව නාඩි पक्षि काकन वर्धने वसर उन्नबट पेन्नुकरणिंगे धनय तेमपत्न देवेपत्न अपेक्षा देवेपत्न तब इकुतर बलपुरुन देव सार्थकवन तामत्म धन पेमन धनय तेमपत्ंग बहुम सार्थक सहित वसराबट मे अलुत्न वर्षे पेन्नुकराने ලොතරැයි ජයග්‍රහණයක් හෝ හදිසි ධන ලාභයක් ඇතිවන ස්වභාවයක් ඔන්න පෙන්වුම් කරනවා. ඉතින් ඒ ගැනත් ඔන්න අවධානය යොමු කරන්න ඔබට මේ හදිසි ජයග්‍රහණය ලබා ගන්නට ඒ ලැබෙන අවස්ථාවන් මග නොහැර කටයුතු කරන්නට අවශ්‍යතාවයත් අපි පෙන්වා දෙනවා. නිවාස වාස්තු තත්ත්වයන් අධ්‍යාපනයේ බලපානු ඇත කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපි කියමු යහපත් වාස්තු තත්ත්වයක් නම් ඔබට තියෙන අධ්‍යාපනයේ තව දුරටත් ප්‍රගතිය ඇති කරන්න තව දුරටත් යහපත ඇති කරන්න තමයි ඔබට ක්‍රියා කරන්නේ. එතකම් අයහපත් වාස්තු තත්ත්වයන් නම් දරුවාගේ අධ්‍යාපනය වෙනකොට ඔබගේ අධ්‍යාපන කටයුතු කරනවා. අන්නේ ඒවට යම් බලපෑමක් යම් අයහපතක් ඇති කරමින් ක්‍රියා කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ කල යුත්තේ ඒ वास्तु में तत्व यहापत्त पावती नो अयापत्त पावती नो निवर्धिकर गणीम की कारण विशेषित अवधान करबटे अध्यापन जय लबागनट है ओम जय ग्रहणी तनकट अन्नट पुलवा वर्ष मी अलुतर दत्क उदाहरण वर्ष अध्यापन प्रत्येक करबट फल नीनट सुदसु मेनिक वर्गे दनगन अवश्यता वेतीबट लबागनट වෙන්නේ සමහරට කෘතිම මැණිකිති ඒ නිසා ඔබ අනිවාර්යෙන් මැණිකා ස්වර්ණාභරණ අධිකාරී සහතිකයත් එක්ක ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබගේ අපල තත්ත්වයන් අනුව යන්ත්‍රයක් සකස් කරගන්නට විවාහ නැකත් සකස් කරගන්නට ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp කිරීමෙන්. ඉතින් මා නැකත් ලාභීන්ට පුවපල නැකත් ලාභීන්ට උත්තරපල නැකත් ලාභීන ඉතාමත්ම ශුභඵලයන් වලට යන්නට පුළුවන් ඉතාමත්ම යහපත් ආදායම් මාර්ග විවරණ බොහොම ශුභදායී වර්ෂයක් වෙන්න ප්‍රාර්ථනා කරමින් අපි ඔබගෙන් සමුගෙන යනවා. I go on.